තියෙන මේ රඩාර් එකේ පොඩි ඩිස්ප්ලේ එකක් තියෙන එක ඩෝඩි වලින් පෙන්නවා කැමරාව තියෙන තැන බව මට ඉතින් ආයෙත් කැමරාවට පෙන්වන්න දෙයක් නැහැ මොකද මේ ඩෝඩි එක වදින්නේ නැහැ කැම් එකට ආයෙත් මේක දිගටම වදිනවා මේක මේ ටික ගන්න සුබ නවසරක් කියලා සිළු දෙනාටම ඉතින් අද මම ජපාන් ගඩ වලින් ඔයාලට පෙන්වන්න යන්නේ ජපානයේ හයි ස්පීඩ් කැමරාව වලට අහු වෙන්නේ නැතු වෙන්න කොහොමද විනීතව රිය පදවන්නේ කියන එක තමයි මම ඔයාලට පෙන්වන්න යන්නේ ඉතින් මේකට තාක්ෂණ භාවිත කරන රිය පදවන අයත් ඉතින් මේ තාක්ෂණ නීතියෙන් තහනම් නැහැ ඒක නීතියෙන් අවසර දෙන භාවිත කරන ඒ තමයි පොඩි රේඩාර් එකක් හයි කරන වාහන වලට ඉස්සරහා තියෙන කැමරා පොලිසියෙන් එතකොට අපි ගත්ත ඇම්බියුලන්ස් එකක් එතකොට ගිනි නිවන රථයක් ඒ වගේ මොනවාරි විශේෂ දෙයක් ඉස්සරහින් අපිට හම්බෙනවා නම් මීටර් 500කින් දුර ඉඳලා අපිට මීටර් 500ක් දුර තියලා අපිට දැනුම් දෙනවා ඉස්සරහින් මේ වගේ දෙයක් තියෙනවා ආරක්ෂා වෙන්න කියලා ඒ වගේම තමයි පාරේ තියෙන වේග සීමාව පවා අපිට කල් තියා දන්වනවා මීටර් 500ක් දුරින් මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඉතින් ඒකට බයිතා කරන පොඩි රේඩාර් එකක් මං මොකද්ද මේ රේඩාර් එක මොන වගේද කියන එක ඔයාලට පෙන්වන්න. ඉතින් මං හිතනවා මේක ලංකාවේ යාළුවන්ට ගොඩක් ලොකු අත්දැකීමක් කියේ. මොකද ලංකාවේ තාම මේ වගේ තාක්ෂණයක් භාවිතා කරන්නේ නැති නිසා. ඒ වගේම තමයි මේ වගේ ගැජට් එකක් භාවිතා කරන එකෙන් අපිට බලා ගන්න පුළුවන් අතරමඟදී දඩ ගන්න නැතුව කොච්චර පහසුවෙන් අපි යන ගමන ගිහිල්ලා නැවත එන්න පුළුවන්ද කියලා. එහෙනම් ඉඩත දිනන දිලා ඉන්න. ඔයාලට ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඉතින් මේකේ මෙතන ඇන්ටනාව තියෙන්නේ. මෙතන තියෙනවා GPS ගැජට් එක. මේක අපි වාහනේ පවර් ඔන් කරනදී මේ අපිට සීට් බෙල්ට් එක දාගන්න කියලා ඒව හැම ඔක්කොම මතක් කරනවා. හැබැයි මේකේ රෙකෝඩින් කියන්නේ වොයිස් එකේම ඉන්නේ ජපනිස් වලින්. මේ ඉංග්‍රීසි වලින් හදන්න බෑ සටින්. මම දැන් පේනවා නම් ඔයාලට කොහොමද මේ ගැජට් එකෙන් අපි වැඩේ කරගන්නේ කියලා. පවර් ස්විච් ඔන් කරගන්නවා. ඔන් කරගත්තාම මේක ඔටෝ වෙන්නවා. සීට් බෙල්ට් ඔ චක්‍රියෝස්ටේ කරගන්න. Waiting for connection. මේක සාමාන්‍යයෙන් විනාඩි 3-4ක් යනවා කාර් එක ස්ටාර්ට් කරලා ඉවරලා මේක GPS එක ලෝඩ් වෙන්න. තව මේක ඒරියා එක සර්ච් කරනවා. විනාඩි 3-4ක් ගියන් පස්සේ මේක ඔටෝ ලෝඩ් කරගන්නවා ඒරියා එක. තවන්න ලෝඩ් වෙනවා. අපි එහෙනම් බලමු වාහනේ drive කරන් යද්දී අපිට මොන වගේ support එකක් මේ gadget එකෙන් හම්බෙනවද කියලා. මම මේ drive කරගෙන පාරේ යන්න පුළුවන් ස්පීඩ් එක උඩරිම 40ට මේ ඉතින් 40 කියලා සීමා කරාට 50ට එනකන් යන්න පුළුවන් එතනින් ගියා කිව්වොත් කෙලිම දඩ ගහනවා වැඩි වෙන පොයින්ට් එක ගන්න තමයි දඩ ගහන්නේ කියලා අපි දැන් 60ට ගියොත් එහෙම එතන ඉඳන් තමයි ඇඩ් කරන්නේ ඒ වගේම තමයි ජපානයේ ලයිසන් වල ක්‍රමයක් තියෙනවා මේ පොයින්ට් ගණක් දීලා තියෙන අවුරුද්දට ඒ ආ පොයින්ට් අඩු වුණොත් එහෙම අපිට ලයිසන් එක කැන්සල් කරලා දානවා ඉතින් අපි වැඩි කරන්න කරන්න පොයින්ට් එක අඩු වෙනවා ඒ වගේම තමයි දඩ ගහද්දි ලංකාව වගේ දැන් අපි ලයිසන් එක ගරන් යන්න රස්තියදී දැන් ජපානේ හැම නැ අපිට ගෙවන්න පුළුවන් දඩේ ඕන තැනකින් ඒ කියන්නේ මෙහෙ පිට තියෙන ෆැමිලි මාට් කියලා හැම ෂොප් වගේක් තියෙන ඒ වගේන් උනත් අපිට දඩේ ගෙවන්න පුළුවන් පොලිසියට යන්න ඕනේ නැ ඉතින් මේ ජපන් භාෂාවෙන් කියන්නේ ඉදිරියෙන් තියෙන ජන්ෂන් එකේ වමට සහ දකුණට අනතුරුදායකයි කියලා අපි දැන් ලංකාව ඉන්දියාව වගේ රටවල් ගත්තොත් එහෙම පාරේ මාර විදිහට හෝන් ගහන්නේ බස් වලේම හෝන් ඇත්තට මාර අමාරුයි කංග වලට. ඉතින් මේ වගේ රටවල් වල හෝන් එකක් ගහන්නේ නැත්තරම් පාරවල මාර නිෂ්කලංකයි. බ්ලොක් එකක හිටියත් කවදාත් හෝන් එකක් ගහන්නේ සාමාන්‍ය ජපානයේ රටක හෝන් එකක් භාවිත කරන්නේ ඉදිරියෙන් යන වාහනේ මොනවා හරි අවදානම් දෙයක් කරොත් ඒකෙන් අනතුරුදායක දෙයක් කරොත් ඇරෙන්න මෙහි හෝන් එකක් ගහන්නේ. ඒ වගේම තමයි හෝන් සද්දෙත් එක ඩ්‍රයිවිං කරද්දී මාර ස්ට්‍රෙස් එකක් එන්නේ. ඒක හොඳරම තේරෙනවා මේ වගේ රටවල ඩ්‍රයිවිං කරද්දි කිසිම කලබලයක් නැහැ මිනිස්සු මාර නීතව ඉස්සරහානෙත් එක්ක හොඳ ස්පේස් එකක් තියාගෙන මාර නීතව ඩ්‍රයිවිං කරනවා ඇත්තටම හරි ලේසියි මේ වගේ රටවල ඩ්‍රයිවිං කරන්න
රේඩාර් එකට වැදුනා ඉදිරියෙන් පොලිස් ස්ටේෂන් එකක් තියෙනවා කියලා. අපි බලමු අපිට පොලිස් ස්ටේෂන් එකක් හම්බෙයිද කියලා. අරබට පේන තියෙන ඉස්සර අපිට බලන්න පුළුවන් මේ තියෙන කළු සුදු කාරයක් නැත්තර පොලිසිය තමයි තියෙන්නේ. ඉතින් මම දැන් දාන්න යන්නේ අංක එකේ පාරට. අපි ජපන් වලින් කියන්නේ ඉචිගෝසෙන් කියලා. ඒ කියන්නේ ලංකාවේ යාපනයේ ඉඳලා ගාලට යනවා වගේ කොන්දක යාකරන පාරක් තමයි මේක අංක එකේ පාර කියලා කියන්නේ. ඉතින් දැන් මම යන්නේ මේ පාර කෙළින්ම දිගටම ගියොත් අපිට යන්න පුළුවන් යොකොහමා වලට. ඔයගොල්ලෝ අහලා ඇති යොකොහමා. ඔන්න කැමරාවක් තියෙනවා. දැන් කැමරාවක් තියෙනවා කියලා කියනවා. ස්පීඩ් කරලා මම මේකේ කැම් වලට නම් අහු වෙලා නැහැ. ඒනට දැන් මේකේ රේඩාර් එකේ වදිනවා 40 ගහ යන්න එපා කියලා. කරන්න බෑ. කරොත් අනිවාර්යෙන් මොනවා හරි දෙයකට අහු වෙනවා. ඒ නිසා තමයි ලංකාවත් මෙහි ආවම ලස්සනට නීතිය රඩ කරන්නේ. ඒ වගේ තමයි මේ වගේ තාක්ෂණේ භාවිතා කරන්න පටන් ගන්න ජපානයේ දැන් ගොඩාක් කල්. يعني මම දැන් ඇවිල්ලා අවුරුදු 8ක් වෙනවා. 8ටත් ඊටත් කලින් ඉඳලා තමයි මේ වගේ දේවල් තිබිලා තියෙන්නේ. ඒතකොට ඉතින් ඔයාලා හිතන්න පුළුවන් මේගොල්ලෝ කොච්චර ඉදිරියෙන් ඉන්නවද කියලා අපිට. ඉතින් ලංකාවේ තාම නෑ මේවා. දැන් 2023 23 මේ වගේ දේවල් නැහැ කියන්නේ. ඉතින් කවදා ලංකාවට ඉද්දන්නේ හිතන්නත් බෑ. ඉතින් මේ වගේ දේවල් ලංකාවේ කරයිද කියලා. මොකද ඉතින් දඩ ගහන එක වගේ පගාවක් ගන්න බෑ මේවා ගැතිප්ප කියන්නේ. ඇත්තටම ඉතින් මේ වගේ ගැජට් එකක් තියෙනක ගොඩාක් වටිනවා අපි වගේ පිටරට ඉඳලා එන අයට. මොකද අපි දැන් ජපානයේ හයිවේ එක වගේ යනකොට හයිවේ එක ස්පීඩ් ලිමිට් එක දීලා තියෙන උඩරිම 130. ඉතින් දැන් හයිවේ එක යනකොට අපිට 130 පණිනවා දැනෙන්නේ. ඒ තරම් පාරවල හොඳයි. මොකද වාහන ස්පීඩ් ඒරට ඉතින් හයිවේ එකේ කැමරා ගොඩක් තියෙනවා. සමහර තැන් වල කැමරා තියෙන තැන් හොයාගන්නත් බෑ. මේ තියෙන තැන් වල තියෙන්නේ. ඉතින්
මේවාගේ ගැජට් එකක් තියෙන එකෙන් අපිට අක්කලා දැනගන්න පුළුවන් මීටර් 500ක් දුර තියලා කැම් එකක් තියෙනවා කියලා. ඉතින් ඒකෙන් කැමරා වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. මොකද හයියගේ කැම් එකකට වුණා කියන්නේ දඩේ ටිකක් සැරයි. මොකද යන ස්පීඩ් එකත් එක්ක ගෙවන්න යන ගානත් වැඩි වෙනවා. ඒ වගේම තමයි ලයිසන් එකේ පොයින්ට් ගානක් නැතිලා යනවා. ඉතින් ඔයාලට මේක බලලා තේරුම් ගන්න පුළුවන් ඇයි මේ වගේ රටවල් කොච්චර තාක්ෂණයෙන් ඉදිරියට ගිහිල්ලාද කියලා. ඉතින් ලංකාව දැන් 2023 තාම ලංකාවේ ගස් අස්සේ හැංගිලා රේඩාර් වලින් චෙක් කරනවා. ඒතර ලයිට් පාස් එකක් ගහලා තමයි අපි දැනගන්නේ පොලිසියෙන් ඉන්නවද නැද්ද කියන එක. තාම හයි වල විතරයි මං තන කැමරා තියෙන්නේ, අනිත් තැන් වල කැමරා නැහැ. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් අපේ රටවල් එක්ක බලද්දි මේ රටවල් කොච්චර ඉදිරියට ගිහිල්ලාද කියලා. අපි බලමු ඉතින් අපේ රටවල් වලට කවදා මෙයාගේ තාක්ෂණයක් එයිද කියලා. ඒ වගේම තමයි අනිවාර්යෙන් කමෙන්ට් කරයි මේ රඩාර් එක ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් ඒද කියලා හයි කියලා හිතනවා. මං හිතනවා බැරි කියලා. මොකද මේ රඩාර් එක GPS ඇත් එක රන්වන එකක්. ඉතින් මේකට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මේ රටේ තියෙන මේ GPS එක, يعني මැප් එක. ඒ නිසා ලංකාවේ බැරි කියලා මං හිතනවා මේක. තාම මම මේක ලංකාවට අරන් ගියේ. ලංකාවට අරන් කියලා මම බලනවා හයි කරලා පුළුවන්ද කියලා. පුළුවන් වුණොත් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්න ලංකාවේ මේක පාවිච්චි කරන්න පුළුවන්ද බැයිද කියලා. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ආයෙත් එන්න. සිල දනාරම සුබ නවසරක් ගිහින් එනවා.